ඒ සබහාවැදමා වදාළ අතිගෞරවනීය මාහිමිපාණන් වහන්සේ පිළිගැනීම තමයි සිද්ධ වෙන්නේ. පළමුව බුදුදල ආරණ්‍ය සේනාසනාම ප්‍රති අතිගෞරවනීය අපගේ මාතලේ විසුද්ධි රත්න ස්වාමීන් වහන්සේ වැඩමවා වැඩ සිටිනවා ධර්ම ශ්‍රී වර්ධනාරාම පුරාණේ වහන්සේ විහාරාධිපති ප්‍රති ස්වාමීන් වහන්සේ වරප්‍රමුඛ මහා සංඝරත්නයේ වෙනුවෙනු එවැනිම සතර පේරවේ පින්වත් දායක ඔබ සෑම දෙනා වෙනුවෙනු සීල භාවනා සමිතිය අද පරිශීල සංඛ්‍යාත උපෝසථ ආර්ථාන සීල සමාදානී නිරත වෙන්නේ දුරු සැදැහැවත් පින්වත් අපි හැම දෙනාම උන්වහන්සේව ධර්ම ශ්‍රී වර්ධනාරාම පුරාණේ වහන්සේට බොහොම ආදරෙන් ගෞරවයෙන් පිළිගනිමු කවුරු සාරු භාරයන් වහන්සේ දිනකට සම්පරණ වූව කරනාමී පිටව වෙනුවෙන් සිට කරන ආරාධනාව සිට කරන නිදේශ නෝම ගෞරවයෙන් මෑණියන්ට මතක් කර සිටිනවා. ඉතින් අපි උන්වහන්සේද ධර්මදානී පිටව සඳහා ආරාධනා කර සිටිනු කවුරු සාරු භාරයන් වහන්සේ. උතුම් ධර්ම දානමේ පින්කම ශ්‍රවණය කරන හැම දිනාගේම ජීවිතවලට මේ ගෞතම බුද්ධ ශාසන කාර්යය තුළ වීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිසම හේතු වාසනාවන්තව වේවා කියන ප්‍රාර්ථනාවෙන් තාලෙ විලක්මක අපි ධර්ම දානමේ පින්කම අවසන් වෙනවා මතක් කරගන්න දෙනවා. ඉතින් මේ නිසා කවුරුත් බොහොම සාවධානයෙන් අපි මේ උතුම් ධර්මදානමේ පින්කමට සාසම්බන්ධව බොහෝ දුරබැහැර දඩකෙමින් තම උන්වහන්සේ මේ වැඩමවල සිටින්නේ. මේ ඔබ වෙනුවෙන්ම මේ උතුම් ධර්මදානමේ පින්කම සිදු කරන්න මේ නිසා අවුරු සාර්ථකව වාර්තා පින්කමට සුදානම් අවශ්‍යයි. මේ විහාරස්ථානයේ වැඩවාසය කරන ගෞරවනීය මහා බලවාසී ප්‍රධානතුමා
වේවාදී කරන ස්වාමීන් වහන්සේලාට නිරෝගී සුවපත්භාවය ආශිර්වාද කිරීම. ඒ වගේම මේ වැඩසටහන මෙවෙන් කුමන ආරම්භයකටම දායකත්වයක්ද සෑහසිරාට මඟපරදා පෝරණය කර ගැනීම සුබකාර ධර්මයන් වල පරිත්‍යාගයෙන් අධිෂ්ඨානය දේශකයන් වහන්සේට ලංකාවාසීන්ට වාසී සිරෝම ස්වාමීන් වහන්සේලාට නිරෝගී රෝගී සුවපත්භාවය චතුරාර්ය සත්‍ය
මගඵලලාභි භාවයක තත්ත්වයට බණහන්න සුදුසු තැන හදාගා දිව්‍ය තලයකටවත් කොහොමද කියන්නේ දිව්‍ය තලයකටවත් පැනගන්න එහෙම කියන්නේ දිව්‍ය තලයකටවත් පැනගන්න අපි වත්පිළිවෙත් ටික කරන්න ඕන ඊළඟට ඔයාලන්නත් ඇහෙනවා අපිටත් ඇහෙනවා මෛත්‍රී බුද්ධ ශාසනයේ මෛත්‍රී බුදුහාමුදුරුවන් වහන්සේ ධර්මය අහලා අවබෝධ කරගන්න අපි වත්පිළිවෙත් පූර්ණේ කරමු කියන දැනින් ඇහෙනවා හැබැයි ඔයාලට කියනවා බුදුරජාණන් වහන්සේ සසර වර්ණනා කරන්නේ නැහැ නැහැ ඔය කාරණා තුනේම සසර වර්ණනා වෙන්නේ නැද්ද ඔය කාරණා තුනේම සසර වර්ණනා වෙන්නේ නැද්ද සසර වර්ණනා වෙනවා එහෙනම් අපි දකින්න ඕනේ අපිට සසර වර්ණනා වෙන තැනකින් නම් බුද්ධ ශාස්ත්‍රයේ අරු වෙන්නේ බුද්ධ ශාස්ත්‍රයේ වල දෙන්නේ අපි මේ තැන විඥා යන්න අපේ නුවණ හුරා යන මාර්ගකට කඩේට කරන්න ඕනේ බාහිර බුද්ධ ශාස්ත්‍රයේ එකතු මා බුද්ධ ශාස්ත්‍රයේ බුදුරජාණන් වහන්සේ එකතු මා ප්‍රයත්න සසර වර්ණනා කරන්නේ නැහැ ඊළඟට එන්න අප කාලු මා කරන්නේ මේ අපිට හම්බෙලා තියෙන්නේ ගෞතම බුද්ධ ශාසනයේ ගෞතම බුදුමියාණන් වහන්සේ පෙන්වාදාන ධර්මවල මේ ජීවිතේම අවබෝධ කරගන්න අවශ්‍ය පසුබිම සකස් කරගෙන මේ අදමතම අවබෝධ ඥානය මුහුණුව යන මට්ටමට නිරුත් කරගන්න. ඊළඟට අපි හැරෙව බලමු මේ බුද්ධ ශාසනයේ බකපලලාදී භාවයේ ළඟු අය කොයි කොයි තැන්වලද හිටියේ කියලා. මේ බුද්ධ ශාසනයේ නිවන් දකින්න සරල වචන වලින් කියාගෙන යන්නේ නිවන් දකින්න උගන්ද නුගන්ද කියලා වේදයන් තිබ්බද දුප්පත් පොසත් කියලා වේදයන් තිබ්බද ළමා තරුණ මහලු වේදයන් තිබ්බද කාන්තා පිරිමි වේදයන් තිබ්බද යෙහි පැවිදි වේදයන් තිබ්බද ඒ තිබුණේ නැහැ එහෙනම් අද සමාජයේ වෙන අනුරු ශාස්ත්‍රීය ධර්මයන් ඇති අනුරු ශාස්ත්‍රීය ඉහළටම ඉගෙන ගියෙන් ඉගෙනගෙන අනුරු ශාස්ත්‍රීය පිළිබඳව මම දැනුමක් තියෙන බුදු සමාජයේ පිළිගත්කේ සම්පත දැනුමක් තියන අය ඇති අනුරු ශාස්ත්‍රීය නොදන්නා කෙනාට දන්නා කෙනාට බුදු ශාස්ත්‍රයේ විවෘතයි බුදු ශාස්ත්‍රයේ මෙහෙම කෙනාටම විවෘතයි න බුද්ධ ශාස්ත්‍රය කියලා කියන්නේ උගත්තුක දුප්පත් පුස කාන්තාවේ ළමා තරුණ මහලු ඇති නැති පරතර නිර්මාණය කරන තැන නෙමෙයි හැම දෙනාටම ලොකු වුණා වේදිකින් තොරව ධර්මාවබෝධයේ පිණිස කටයුතු කරන්න තියෙන තැන. එහෙනම් මේ බුද්ධ ශාස්ත්‍රයේ ඔයත් කොහොමද පසුබිම් පටන් ගන්නකොට අපි දන්නවා ඔයත් දන්නවා බෝසතාණන් වහන්සේ සාර සංකේය කල්ප ලක්ෂය පුරාම දිනුදා කරන. දිනුදා කරන බෝසතාණන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ ළඟ නැහැ. බුදුචරණන් වහන්සේ ළඟ නැහැ. මේ බුදුරජාණන් වහන්සේට මොන දෙයක් කාර්යවලදී බෝසතාණන් වහන්සේට අරහත් ඵලයේ නිවන් ළඟින් පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ ළඟමනේ නිවන් ළඟින් පුළුවන්කම තියෙනවා. එසේ තිබියදී ඇයි සසරට වැටෙන්නේ? මෙන්න මේ දුක් විඳින ලෝක සත්‍යය වෙනුයි යථාර්ථය කියලා දෙන්න ඕනේ යථාර්ථය අවබෝධ කරගන්න අවශ්‍ය පසුබිම හදන්න ඕනේ ඒ ඇයි ලෝක යථාර්ථය කියලා දෙන්න ඕනේ කියලා අරමුණ බෝසතාණන් වහන්සේ කෙරෙක තියෙනවා එහෙනම් ඔයත් දන්නවා බෝසතාණන් වහන්සේ පාරමී ධර්මවල කාලේදී ඇසිස්මස්නේ ධර්මුණ අවධර්මන ධර්මුණ කරන්න තියෙන කැපවීම සියරම කරා අපේ අම්මල තරම් වැඩි කැපවීම බෝසත් කෙනෙක් කරනවා කවුරු වෙනද අපි වෙනුවේ බෝසතාණන් වහන්සේ කරන කැපවීම අපේ අම්මලා තාම ඇත්තටම කරන්නේ නැහැ එහෙනම් බෝසතාණන් වහන්සේගේ කැපවීම සියලු ලෝක සියලු සත්ත්වයන් හිතරම පිණිස යහපත පිණිස හේතු වෙනවා කියන අදිෂ්ඨානය බලමු පවිත්‍ර චේතනාව තියෙන්නේ ඒ තරම්ම කැපකිරීමක් කරපො
ඒ තරම්ම වේදනා විඳපු ඒ තරම් දුක් වේදනා දුක් හැම විඳපු භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් අපි යුතුයකම් කරන්න අපි යුතුයකම් කරන්න ඕනේ අපි ශ්‍රාවක ශ්‍රාවිකාව විදිහට භාග්‍යවතුන් වහන්සේට අපි යුතුයකම් කරන්න භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා අපිට යුතුයකම් කරන ශ්‍රාවකෙක් නා බුදුහාමුදුරන්ගේ අරමුණක්ද මේ ලෝක සත්‍යයට නිර්වාණගාමි ප්‍රතිපදාව පෙන්වලා දෙන එක එනම් අපි යුතුයකම් ගන්න උපාසක උපාසිකාවන් නම් දී පැවැති දෙනවා ශ්‍රේණි කෙනෙක් නම් භාග්‍යවතුන් වහන්සේට ඉහෙලින්ම යුතුයකම් කරන්න ඕන භාග්‍යවතුන් වහන්සේට ඉහෙලින්ම යුතුයකම් කරන්න ඕනි එසේ දකින්න අපි කුමන ආයුෙන්ද යුතුයකම් කරන්න ඕනි අපි නිර්වාණගාමි ප්‍රතිපදාව සාක්ෂාත් කර නොගන්න ආකාර බුදුහාමුදුරුවන්ට යුතුයකම් කරපු ශ්‍රාවකේ ශ්‍රාවකවව බලන්නේ නෑ එහෙනම් අපි අක්‍ර යුතුයකම ඉෂ්ට කරනෝනි නිර්වාණගාමි ප්‍රතිපදාව සාක්ෂාත් කරගෙන ඊට පස්සේ බලන්නෝනි කවදද නිවන් දකින්නේ කවද දැන් මෙහෙම හිතමු ඔය දන්නවා අපි සාමත මරණය මේ ඉඳගෙන ඉන්න වෙලාව වෙන්න බැරිද අදලා නිදා ගන්නවා වෙන්න බැරිද පියාණන්තු ඇස් දෙක අරගන්න බැරි වෙන්න පුළුවා ඔය ඉඳගෙන ඉන්නේ නැගිට ගන්න බැරි වෙන්න පුළුවා අතලගත්තු වත්පිනාන කන්න බැරි වෙන්න අතලගත්තු අනාගත්තු වත්පින කටේ දාගන්න බැරි වෙන්න කටේ දාගත්තු බත් පිට ඉල ගන්න බැරි වෙන්න පුළුවා ඒසා වේගයෙන් මරණය අපි කරා යනකොට අපි මේ සම්බුද්ධ ශාස්ත්‍රයේ රැකවරණය පිහිට ලබන ආශිර්වාදය ලබනද කවුද විමසන්නවනේ සමාන්තයෙන් විමසන්නවනේ බුද්ධ ශාස්ත්‍රයේ රැකවරණය පිහිට ආශිර්වාදය අපි ලබනද දැන් ඔයත් විමසන දැන් බුද්ධ ශාසනය ඔයත් මගේ වයසත් එක්ක බැලුවම මෙහෙම හැදලා බැලුවම මට පේනවා නේ ඉන්න වැඩි පිරිස මේ බුද්ධ ශාසනයේ බොහෝ කාලයක් ඇසුරු කරන පිරිස බොහෝ කාලයක් ශාසනයේ කටයුතු කරන පිරිස ඔබ මේ බුද්ධ ශාසනයේ රැකවරණය පිළිබඳ ආශිර්වාදය ලබලද කියලා බලන්නවා මම බලන්නවා මේ කියන මටත් තේරෙනවා තමයි මම බලන්නේ මගේ රැකවරණය පිහිට මේ බුද්ධ ශාසනයේ ලබලා ඔබ බලන්නේ ඔබ මේ බුද්ධ ශාසනයේ රැකවරණය පිහිට ලබලාද කියලා. එහෙනම් බුද්ධ ශාසනයේ අග්‍ර රැකවරණය ලබන කෙනා අවම වශයෙන් සෝවාන් ශ්‍රාවකෙක්වත් වෙන්න ඕනේ. කවදද? අද මේ හම්බෙලා තියෙන බුද්ධ ශාසනයේ අද මේ හම්බෙලා තියෙන බුද්ධ ශාසනයේ අපි මගපලයන් පූර්ණ කරේ නැත්තම් රැකවරණය පිහිට ආශිර්වාදය කොහෙන්ද ලැබෙන්නේ කාගෙන්ද ලැබෙන්නේ අපි මෙහෙම හිතන මුචි කාලේ චුටි කාලේ චුටි කාලේ හිතන මගේ රැකවරණයට අම්මා තාත්තා හැමදාම මාළඟි ඉදීවි ලොකු වෙලා හිතන මගේ රැකවරණයට විවාහ වෙලා හිතන මගේ රැකවරණයට පිහිටට මගේ සැමියා බිරිඳ මාළඟි හැමදාම ඉදීවි මිලබෝදන් යනවා වතු පිළිදකටම ටිකක් තියාගෙන මගේ රැකවරණයට පිළිදෙට මෙන්න මේ මේ දේවල් ඉද මානමින් හැමදාම තියෙවි කියලා හිතනවා එහෙම හිතාගෙන අවිශ්වාසනික කටයුතු කරගෙන පරිපිරිවෙත් ටිකක් කරගෙන අපේ කටයුතු ටිකක් කරගෙන අපි හරියන බුද්ධ ශාසනය අපි ඇසුරු කරගෙන යනවා මෙච්චර කාලයක් ජීවිතේ අවුරුදු 10 15 ඉඳන් දැක්කත් තාම ඇසුරු කරගෙන යනවානේ ඒ හිත මේ කරපු ක්‍රියාවන් වල ප්‍රතිඵලයේ විදිහට කවදාවත් හරිය නිවන්සක ලැබෙයි කියලා හිතාගෙන යන්නේ කවදාවත් හරිය ලැබෙයි කියලා හිතාගෙන තමයි යන්නේ කවදාවත් හරිය ලැබෙයි කියලා හිතාගෙන යන්නේ හැබැයි බුද්ධ ශාසනයේ නිර්වාණ ගාමී ප්‍රතිපදාව
ඉබේ ලැබෙන එකක්ද? ඉබේ ලැබෙන එකක් නෙවෙයි. එහෙනම් ඔයාලා ඔතනින් නම් කල්පනා කරා. දැන් මේ දෙකේ ඉන්නවා අපි දන්නවා සම්මත වර්ණ ඒකාන්ත වශයෙන් කොයි මොහොතේ කොතනක් හරි වෙන්න පුළුවන්කම තියෙනවා. මරණ නිහිල්ල නැවත මනුෂ්‍ය ලෝකයේ උපදීද නැවත. කියන්න දන්නේ නැහැ. දිව්‍ය තලයේදී ඇයිද නැද්ද? දන්නේ නැහැ. බ්‍රහ්ම තලයේදී ඇයිද නැද්ද? ඒ දන්නේ නැහැ. හතරවෙනි වැටෙන්නේ නැද්ද? ඒ දන්නේ නැහැ. වැටෙන්නේ හතරවෙනි වැටෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. පරිසලෝක උපදින්න පුළුවන් නැති වෙන්න පුළුවන්. දිව්‍ය තලයේදී ආරම්භ පුළුවන් නැති වෙන්න පුළුවන්. බ්‍රහ්ම තලයේදී ආරම්භ පුළුවන් නැති වෙන්න පුළුවන්. එහෙනම් අද අපිට ඇහිද සහ අපි අහන දෙයින් මනුෂ්‍ය ලෝකේ නැවත උපත්ති ලැබු කාලෙක නිවන් දකින්නවා කියනකොට ඒක අනිත්‍යද බලනවා අපි මනුෂ්‍ය ලෝකේ උපදින්නද දන්නේ නැහැ. දෙවියන් තරයක ගිහිලා දෙවියන් වහන්සේ බලහල නිවන් දකින්නද මෙහෙම කරමු කියනකොට අපි අනිත්‍යද බලනවා කියන්නේ දිවි ලෝකේ ඇයිද නැද්ද දන්නේ නැහැ. ඊළඟට අපි කල්පනා කරනවා හතරවෙනි වැටීද දන්නේ හේහින්නම මොනවා හරි ටිකක් කරගන්න ඕනේ යන තැනකට යන්න කියලා හිතාගෙන කරනවා. අපි දන්නේ මේ හතරවෙනි වැටීද නැද්ද කියලා. හැබැයි අපි දන්න එක දෙයක් තියෙනවා. හොඳටම දන්න එක දෙයක් තියෙනවා. අද ඉන්නේ සුගතියේ. අද ඉන්නේ මනුෂ්‍ය ලෝකේ. සුගතිය නම් මනුෂ්‍ය ලෝකේ. මේ දෙවි තලවල ඉන්න දෙවිවරු දිව්‍ය තලවලින් චුත වෙන්න පිටුලා ඉන්න දෙවියන් කියනවා පින්වත ඔබ සුභතියේ ඉඳ පිළිෝවා ඔබට යනවා කියලා. දෙවිවරු සුභතිය කියන්නේ කොහෙදද? මනුෂ්‍ය ලෝකෙදි. ඔය ඉන්නේ අද මනුෂ්‍ය ලෝකෙදි. අද ඉන්න ඔයත් ඉන්න ඕනේ හොඳම සුභති තලයේ. මෙන්න මේ සුභති තලයේ කලාතුරකින් බුද්ධ ශාසනය මුණගැහෙන්නේ දුර්ලභ මේ ලෝකේ වැඩිමොන තියෙන්නේ අනුදුප්පාද කාලය. බුදුපහරෙදි නැති කාලය තියෙන්නේ. එහෙනම් බුදුපාද කාලෙක මනුෂ්‍ය ලෝකේ හැමයි ඉන්න කෙනාට බුද්ධ ශාසනය මොනවාද? මනුෂ්‍ය ලෝකේ ඉන්න හැම කෙනාටම බුද්ධ ශාසනය මොනවාදන්නේ නෑ. අතලොස් සම්පිරිසෙකට මොනවාදන්නේ. මම මේක උපමාවක් කියන බුදුහාමුදුරුවෝ උපමාව. බුදුහාමුදුරුවෝ කියනවා මනුෂ්‍ය ලෝකේ ඉඳලා අධ්‍යාපනය කරලා බැලලා යන මිනිස්සු විතරක් ඉන්නවා. මේ බැලලා යන මිනිස්සු මනුෂ්‍ය ලෝකේ උපදිනවලු දිවෙන්වලත් උපදිනවා. කොයි වගේද කියනවා නියපොත්තරක පන්තික ප්‍රාපේනවා. මෙන්න මේ ඉඳලා වැදලා යන ආයේ මනුෂ්‍ය ලෝකේ නැවත උපදිනවලු නියසිල අතර පස්වර්ගී ප්‍රමාණය. නියපොත්තර කියන පස්වර්ගී ප්‍රමාණය තමයි මනුෂ්‍ය ලෝකේ උපදින්. දිවෙන්වලත් උපදිනවලු නියපොත්තර කියන පස්වර්ගී ප්‍රමාණය. මහා පොළොවේ පස්වර්ගී ප්‍රමාණය හතර අපායේ වැටෙනවා. මම මේ පසුබිම තාම හදන්නේ. ඔයත් ගන්න මම කියන්නේ පසුබිම තාම හදලා. දැන් මේ ධර්මශාලාව ඇතුලේ මේ වෙලාවේ ඇවිත්තු. මේ වෙලාවේ ඇවිත්තු ඉන්න ප්‍රමාණය ගණන් කරන්න බැරිද? පුළුවන්. ධර්මශාලාව ඇතුලේ මම කෙනෙක්ට කියනවා තිරිසන් ලෝකේ ඉන්න තිරිසන් සතුන් ගණන් කරන්න බැරිද කියලා. පුළුවන්ද? ගණන් කරලා ඉවර කරන්න බෑ. එහෙනම් උතලින්නම් හිතන්න තිරිසන් ලෝකේ තිරිසන් කුල ගණනාවක් තියෙන මහ පොළොව ගෝත මහසයුර ගංගා නදී ඇසුරු කරගෙන වනාන්තර ඇසුරු කරගෙන ගණන් කරලා ඉවර කරන්න බැරි ප්‍රමාණයක් ඉන්නකොට මනුෂ්‍ය ලෝකේ ඉන්න මනුෂ්‍ය ප්‍රමාණය ගණන් කරලා ඉවර කරන්න පුළුවන්. අන්නේ මනුෂ්‍ය ලෝකේ ඉන්න මනුෂ්‍ය ප්‍රමාණය ගණන් කරලා ඉවර කරන්න පුළුවන් නැතිදී පින බව විශ්වාස කරන කර්මය කර්මඵලය අදහන මේ බුද්ධ ශාස්ත්‍රයේ යන පැහැදිලිමින් කටයුතු කරන කිරිස කොච්චරද ඉන්නේ? කොච්චරද ඉන්නේ? ඉතාම අඩුයි. මනුෂ්‍ය ලෝකෙම කියලා කියන්නේ නියපොත්තරක තියෙන පස්වගේ. ඇයි මනුෂ්‍ය ලෝකෙ උපදින්නේ නියපොත්තරක තියෙන පස්වක මානෙක ඉන්න ප්‍රමාණයක් මහ පොළොවේ පස්වගේ මානෙ හතර පහයි වැටෙනවා. එහෙනම් මේ නියපොත්තරක තියෙන පස්වගේ ප්‍රමාණයකින් තමයි තව ඉදිකට උඩට දුක්ඛ අන්තර්ගතව සිටිනවා. මෙන්න මේ ගමන කෙලවර කරන්න අවශ්‍ය පසුබිම හදාගන්න ඕනේ කියලා හිතනවා නියපොත්තරේ තියෙන පාස්තිකෙන් ඉදිකට උඩට විතර ගත්තා.
ඔන්නෝ ඉදිකට තුරට ගර්තාන පිරිස තමයි බුදුදහම විශ්වාස කරන බාරතුමහස් විශ්වාස කරන කර්මයේ කර්මවල පිළිපොත් විශ්වාස කරන ඕපාර කුමාර පිළිවෙල විශ්වාස කරන අනාගත මේ බුද්ධ ශාස්ත්‍රයේ පිළිබඳව ගවේෂණය කරන්න ඕන කියන තැනදී ඔන්නෝ මේ ගවේෂණය කරනකොට අර දැන් කොහෙ දවසක්ද කොහෙ දවසේ නාගම ප්‍රහාම සිද්ධාර්ථාම වැළඳලා බලනවාම ඔය ඉන්නේ ඉදිකට තුනේ ඔතන තව ආපුනාක්වර ඉන්න පුළුවන් ඉදිකට තුනේ ඉන්නේ ඕකේම පින්වතුනේ අද ගහකට ගලන්නේ හේතු වෙලා තාපෙට හේතු වෙලා මොනවා හෝ යමක් කර කර ඉන්න බොහෝ පිරිසක්ිනා ඔය වමනාව තියෙන පිරිස නෙන්නේ ඒ වමනාව තියෙන පිරිසේ දවස ගත කරලා යන්න යන පිරිස තවත් ඉන්නවා දවස ගත කරලා යන්න යන පිරිස නම් දවස ගත කරලා යනවා කියන්නේ නිවන් දකින්න මගක් හදාගන්නවා වාග්ගතනාසේ අපිට මේ කරනවා මේ බුද්ධ ශාස්ත්‍රයේ නිර්වාණගාමී ප්‍රතිපදාව විවරණයෙදී කොයි ආකාරයෙන්ද කල්යාණ මිත්‍ර සේධනය සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝපස්කාරය ධර්මානුකූල ප්‍රතිපදාවක් කියන කාරණාවකට පූර්ණ වෙන්නම ඕන නම් කල්යාණ මිත්‍ර සේවනය සද්ධර්ම ශ්‍රවණය කියන කාරණාව අපි හඳුනා ගන්න ඕනේ අපි බලමු කල්‍යාණ මිත්‍රය අඳුනගන්නේ කොහොමද කියලා ඉස්සෙල්ලා. කල්‍යාණ මිත්‍රය අඳුනගන්න එකයි මොන විතරද? සද්ධර්මයේ අසද්ධර්මයක්ද කියලා තෝරගන්න කල්‍යාණ මිත්‍රය අඳුනගන්නත් ඕන. කල්‍යාණ මිත්‍රය අඳුනගත්තේ නැත්නම් සද්ධර්මයේ අසද්ධර්මයේ කියන කොහොමද කියලා තේරෙන්නේ නැහැ. එහෙනම් අපි ඕක ප්‍රාරම්භය. දැන් කල්‍යාණ මිත්‍රය අඳුනගන්නේ ඇවිදින විදිහෙන් පුළුවන්ද? කනබල විදිහෙන් පුළුවන්ද? ඉන්න තැනම පුළුවන්ද යමින වාහනයේ පයින්ද යන්නේ සෙලෙක් උදාරන්න නැද්ද පුළුවන් දෙන්නේ කරන්න බෑ ඊට පස්සේ කතා බහ කරගෙන ඉන්න පුළුවන්ද ඒත් බෑ ඉන්න තැන ආරම්භයේද පාංශ දෙක ගහක් පස්සේද ගලක් පස්සේද මහා පාරේ පස්සේ කියන පුළුවන් තේරුම් ගන්න එහෙනම් කල්යම මිත්‍රයා හඳුනගන්න නම් මොකද කරන්න වෙන්නේ ඇසුරු කළ පමණින්ම කලන් මිත්‍රය හඳුනගන්න පුළුවන්ද? කියන ඇසුරු කරන්න ඕන කියලා ඇසුරු කළ පමණින්ම කලන් මිත්‍රය හඳුනගන්න පුළුවන්ද? බෑ. ඇසුරු කළ පමණින්ම කලන් මිත්‍රය හඳුනගන්න බෑ. අපි ඊනම් ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. ධර්මයේ ශ්‍රවණය කළ පමණින්ම කලන් මිත්‍රය හඳුනගන්න පුළුවන්ද? ධර්මයේ ශ්‍රවණය කළ පමණින්ම කල්යම මිත්‍රය හඳුනාගන්න වෙන්නේ නැහැ. ඒ ශ්‍රවණය කරද්දීම අපිට වැටහෙනවා. අහන අපිට වැටහෙන්න ඕනේ. අහන අපිට වැටහෙනවා කියලා කියන්නේ අපිට විද්‍යාව මොකක්ද අවිද්‍යාව මොකක්ද? එහෙම නැත්නම් කෙලෙස් කියන්නේ නේ බබ අපිට දැනෙන්නවා. අපිට දැනුනේ නැත්නම් කොහොමද කල්යම මිත්‍රයේ කල්යම ධර්මයක් කියලා අවබෝධ කරගන්නේ? එහෙනම් ඔයත් කල්පනා කරන්න අන්තිම මොහොතේ අතහැරෙන්නේ මේ බුද්ධ ශාසනය. අන්තිම මොහොතේ මේ බුද්ධ ශාසනය අතහැරෙන්න පුළුවන් නම් තියනවා. එහෙනම් හොඳට මෙතනින් ඉහළට කල්පනා කරලා කල්යාණ මිත්‍රේ අවශ්‍ය සද්ධර්ම ශ්‍රවණය අවශ්‍ය. මනෝපේමන හිමියෝ. ඔයත් දන්නවා භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයේ සාක්ෂාත් කරලා ඉස්සෙල්ලාම බණ කියනවා කියලා කියන්නේ වර කියන ආරාධනය කළේ නැත්නම් බුදුහාමුදුරුවෝ දෙන්නේ කරන්නේ මේ දහම තේරු ගන්නයි නැති වෙයි එහෙනම් මම මේ නොකියා ඉන්නවා කියලා මම දිරි කරා හැබැයි බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනවානේ විකේලස් ප්‍රදස් අඩුපිලිසක් ඉන්නා ඒ අයට මේ දහම තේරු ගන්න පුළුවන් මේ ඒ නිසා වහන්සේ දේශනා කරන සේක් වරුණාමුදුරුවෝ බාරන ඉස්සෙල්ලා වර කියන කාර්යය කියලා දැනට ඉන්නේ පස්වග තවසා ඔන්න දැන් පස්වග තවසන් හොයාගෙන බුදුචානන් වහන්සේ පාරමණින් වැඩම කරනකොට පස්වග තවස මොකද තීරණය කරන්නේ බුදු වෙන්න බැරි වෙලා ආය අපිට හොයාගෙන එනවා කියලා තීරණය කරනවා ඒකත් අපි ආසනයක් විතරක් පරවමු කියලා ආසනයක් පරවලා නම් පාරෝදේකට වාසුරු පිළිගන්නවා කතා කරන්නේ කොහොමද ආයුෂ්මතෝ කියලා ආයුෂ්මාත්වාදයෙන් කතා කරා
පස්වක දවසක් කතා කරනවා ආයුෂ්මත් වාදී කතා කරනවා. බුදුහාමුදුරුවෝ කියනවා මට ආයුෂ්මත් කියන්න එපා. මම බුදු වෙලා ඉන්නේ. පස්වක දවසක් විශ්වාස කරාද? නෑ. විශ්වාස කරේ නෑ. බුදුහාමුදුරුවෝ කියනවා මම ඔබට කිසි දවසක බොරු කියලා නෑ. එහෙනම් විශ්වාස කරාද? පස්වක දවසක් කල්පනා කරනවා අපිට කිසි දවසක බොරු කියලා නෑ. එහෙනම් බුදු වෙලා වෙන්න බුදු වෙලා වෙන්නේ නැහැ. ඒ විශ්වාසය නැහැ. භාග්‍යවතුන් මහසී ධර්මචර්ය පවත්වන සූත්‍ර දේශනාව දේශනා කරනවා. අවසානයේ කොණ්ඩඤ්ඤ තවසනාව යථාර්ථය අවබෝධ කරනවා. කොණ්ඩඤ්ඤ තවසනාට විශ්වාසයි බුදු වෙලා. අනිත් හතර දෙනාට ඒ විශ්වාසයේ වදි. එහෙනම් මම උදේම ඔය කතාව මම ඔබ පැත්තට හැරෙනවා. ඔබ කල්පනා කරලා ඔබ කල්පනා කරන්න පස්වක දවසක බුද්ධත්වයේ පිළිබඳව අවබෝධ කරගන්න ලැබුණේ ධර්මයේ ශ්‍රවණය කරගෙන යථාර්ථය අවබෝධ කරගන්න පස්සේ අපිට මොකක් වෙනවද? අපිට යථාර්ථය අවබෝධ කරගත්තන් පස්සේ බුදුන් වහන්සේ කියන්නේ මෙවැනි උතුමේ මේ මන පිළිපන් ශ්‍රාවකයන් මෙවැනි තුමෙන් කියලා අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ අන්න ඒ නිසා බුදුහාමුදුරුවෝ කියනවා යමෙක් පංච සමුපාදේ දකිනවා නම් ඒ ධර්මයේ දකිනවා යමෙක් ධර්මයේ දකිනවා නම් ඒ බුදුන් දකිනවා දකිනවා කියලා කියනවා එහෙනම් බුදුන් දකින්නට නම් අපි දකින්න ඕන මොකද්ද ධර්මයයි එහෙනම් බුද්ධ ශ්‍රාවකයෝ දකින්න මොකද්ද කරන්නේ බුද්දස්සාව දකින්න ධර්මයේ දකින්න ඕන කරනවා අන්න ඒ නිසා මේ බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගය කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණය සද්ධර්ම ශ්‍රවණය කියනවා අපි අනු කියපුවින් තර ආමදාන දෙවිද තර ආමදාන ගුරුන්ගේ බලන්නයි අර ආමාවකෙනුයි හොඳයි එහෙම නෙවෙයි ඔබේ ඔක්කොම අහන්න ඔබේ ගින්න නිවෙන බව ඔබට දැනෙන්න ඕනේ ඔබට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ මේ මගේ දියුණුවේ මේ ගමන කෙලවරක් වෙනවා එතකොටයි ඔබට බුදුන් වහන්සේ පිළිබඳව ධර්ම රත්නයේ පිළිබඳව මහා සංඝ රත්නයේ පිළිබඳව මෙන්න මේ විදිහට වර්ණනා කරන්න ඕන මොකද නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ ධම්මෝ මේ සංඝෝ මේ සරණං වරං කියලා කියන්නේ බුදුන් දැකපු මහා සංඝයා දැකපු ධර්ම රත්නේ දැකපු කෙනෙක්. ඒක අපි ඒක කියන්නේ අහගත්තු වචන මාත්‍රකලේ. එහෙනම් අපි ඉන්න තැන් පිරිසිදු කරගන්න ඕනේ. ඔය ඇතුලේ විවිධ තැන්වල විවිධ මට්ටම්වල ඉන්නේ. ඔය ඉන්න තැන් හැමයි කරන් පිරිසිදු කරගෙන ඉස්සරහට යන්න ඕනේ. ඊළඟට මේ මොකද ඔය ඇත්තන්ට අහන්න ලැබෙනවා නිවන් දකින්න අතහරින්නවා. අතහරින්න ඕනේ අතහැරීම පුරුදු කරන්න ඕනේ ඉස්සෙල්ලාම අතහැරී අපේ බුදුරජාණන් වහන්සේ ගෝසත් කාලයේදී රාම්‍ය සුරණ සුභාගි මාර්ගාටක අමුදාමන ඔක්කොම අතහැරලා සර්ව සම්පත් සියම අතහැරලා බුදුනාද අතහැරීම වයින්න බුදුනාද බුදුන්නේ නැහැ අපෙන්ත් ඇවිල්ලා අහන ඔයත් අහන්න ඇති මාමුදුන්වනි අද භවනා කරන්නේ නැද්ද භාවනා කරන්නේ නැද්ද කියලා අහන්න අපිට තහන. ඔයත් තහන්නේ ධාතුන්ගේ අර භාවනා කරන්නේ නැද්ද කියලා. දැන් මහා බෝසතාණන් වහන්සේ ආරාණාම උද්දකරන් පුතාමින්නකට ගිහින් ධ්‍යාන භාවනා අර්ථ සමාවන්ති වෙඬුවා. දවසක් මේ උද්දකරන් පුතාගේ හොයනකොට මහා බෝසතාණන් වහන්සේ ජලයේ කිවිදින භාවනා හොයනවා. මේ පේන්නේ. එහෙනම් භාවනාව අර්ථකථන කරගෙන වැටුවා චතුරාසත්‍ය අවබෝධ කරගන්න මේ කියන්නේ භාවනා කරන එකක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආර්ය ශාස්ත්‍රීය භාවනාවක් තියෙනවා අනාර්ය ශාස්ත්‍රීය පිටත භාවනාවක් තියෙනවා එහෙනම් ඊළඟට කල්පනා කරනවා දුෂ්ක්‍රියා කරනවා දුක් දෙනවා කොළවා කනවා නොවි නාන්නේ නැතුව එක දැන වැටිලා ඔයත් තියෙන දුෂ්ක්‍රියා වගේ නිවන් දකින්නද
භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ තුනම කරලා අපිට උපදේශය දුන්න මේ තුන නෙවෙයි කරන්න තියෙන්නේ. එහෙනම් අපි උපදේශය පිළිගන්නවා. උපදේශය දකින්න ඕනේ. සැප සම්පත් අත්හැරීම වේදනාවක් කරනවා. ඔබට එන අමුදරු ඉන්නවා. දෙවල වත්ති පිළිගන්නා කියන මෙලමුදල් තියෙනවා. ආරම්භවන්න තියෙනවා. ඔය ඔබට මේ අතහැර දාන මාත්‍රික කියලා කැලේ ඉඳගෙන ඉමු කියලා. කැලේ ඉඳගෙන ඉන්නවා නම් මොකද මේ කැලේ ඉඳගෙන ඉඳගෙන ඉන්නවා. උපදේශ කියනවා. ඊවා දැක්කමද? එහෙනම් භෞතික සම්පත් අතහැරීම පමණින්ම නිවන් ගන්න ප්‍රතිපදාව සාක්ෂාත් වෙන්නේ නැහැ. ඔයත් කල්යාණ මිත්‍ර අසුරන් නැතු කල්යාණ ධම නැතුව ඉඳගෙන භාවනා කරන භාවනා වඩන්න පුළුවන්. අච්ච සමාධියක් උපදවන්න පුළුවන්. භාවනා වඩන්න පුළුවන් හැබැයි මතක් ඉන්නේ නැහැ. මේ මග ප්‍රතිපදාව දන්නේ කල්යාණ මිත්‍ර අසුර කල්යාණ ධම දන්නේ නැහැ. ඊළඟට ඔයත් එක වේලක් යනකම් කාම එක වස්ත්‍රයක් ඇඳගෙන ඒ වස්ත්‍රයෙන් ඉරණ තැනක මහගෙන නිකන් දුක සිහිනවා. ලෝකෙට පේන පුදුමාකාර දුකක් මේ ඉන්නේ. නිවන් දකින්න නම් කියලා. නිවන් දකින්නද? නිවන් දකින්නේ නෑ. අපිට බුදුන් පේන මොකද? කල්යාණ මිත්‍ර සේවනය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මාර්ථම පරිපදවන්තය කාරණා හතරක්. එහෙනම් කල්යාණ මිත්‍ර සේවකයෙක් තොරව කල්යාණ ධර්මයක් අහන්න පුළුවන්ද? කල්යාණ මිත්‍ර සේවකයෙක් තොරව කල්යාණ ධර්මයක් ඇහෙන්නේ නැහැ. ඒ නිසාම යෝනිසෝ මනසිකාරය ධර්මාර්ථම පරිපදවන්තය කියලා දෙනම් දෙන්නේ නැහැ. මේ බුද්ධ ශාසනයේ තියෙනවා නේද කාරණා දෙකක්. දර්ශනයන පහවක් සහ භාවනාන පහවක් කියලා. මෙන්න මේ දර්ශනයේ මහානාමයන් කාරණාවයි කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණයක් කියන කාරණා දෙකෙන් සිද්ධ වෙන්නේ භාවනායේ පහවක්මයි යෝනිසෝ මනසිකාරය ධර්මාර්ථය පරිපදාවක් කියන කාරණා දෙකෙන් සිද්ධ වෙන්නේ. එහෙනම් දර්ශනයේ මහානාමයන් දර්ශනයේ ප්‍රේණි කලේ සංයෝජන දුරු වෙලා තියෙන ඕනේ භාවනා කරන අනුකම්පිත භාවනාවක් පුළුවන් වෙන්නේ. භාවනා වැඩෙනවා. හැබැයි ඒක අනාත්ම භාවනාවක් වෙනවා. එහෙනම් අපිට දැන් අපි ඔන්න වටින් පිටින් හැමදැනෙම ගිහින් එක තැනකට ආවා. කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණය අවශ්‍යයි. කල්යාණ මිත්‍රයා හඳුනගන්න බාහිර පුළුවන්කම නැතිනේ. රූපේ අඳුරන්නේ කතා කරන විදිහින් අඳුරන්නේ ඇවිදින විදිහ කනබල විදිහ ඉන්නේ කොහොමද කියන එක අඳුරන්නේ කිසිසේත්ම පොරවක් තමයි ඇත්තේ නෑ. ඒ නිසා බලන්න බුද්ධ ශාස්ත්‍රීය ඇයිද බුද්ධ ශාස්ත්‍රී සමහරවල් බුදුහාමුදුරන් අඳුරන්න බැරි වෙච්ච අවස්ථාවල ශාස්ත්‍රය නේ මහරහතන් වහන්සේ අඳුරන්නේ නැහැ. සමහරවිට කාර්මික මහරහතන් වහන්සේ බණ කියනවා විතරක් නෙවෙයි කියනවා 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 විනාසුන් බලන්න ඉන්නවා. බුදුහාමුදුරුවෝ කියනවා ඒ මහා සමස්තයි ඉන්නේ. සාරුත් මහරහතන් වහන්සේ අඳුරගන්නේ බැරි වුණා. එහෙනම් ඔයද තේරුම් ගන්න ඕනේ සෝවාන් ශ්‍රාවකී කර්මවලට පුළුවන් වෙන්නේ සෝවාන් ශ්‍රාවකී සහ එතනින් ඉහළට සතුටගාමී අනාගාමී අරිය ශ්‍රාවකී පෙරතරයි. සතුටගාමී ශ්‍රාවකී කර්මවලට පුළුවන් කරන්නේ සතුටගාමී ශ්‍රාවකී සහ අනාගාමී අරිය ශ්‍රාවකී විතරයි. බුදුරජාණන් කියන්නේ කොහොමද කරන්න පුළුවන් අනාගාමී ශ්‍රාවකී කර්මවලට පුළුවන් වෙන්නේ අනාගාමී ශ්‍රාවකී සහ එතනින් ඉහළට ඉන්න කෙනෙක් විතරයි. මහරහතන් වහන්සේගේ අඳුරකට වෙන්නේ මහරහතන් වහන්සේ කෙනෙක් නිසා බුදුන් වහන්සේට හඹන අපි මොකද කරන්නේ? අපි ඉන්න තැන ඉඳගෙන සෝවාන් මෙහෙම වෙන්න ඕනි කියන කලින් නිගමනයක් දාගෙන ඉන්නවා. සම්පූර්ණ මෙහෙම වෙන්න කලින් නිගමනයක් දාගෙන ඉන්නවා. අනාගාමී නම් මෙහෙම වෙන්න අරියන්නම් මෙහෙම වෙන්න ඕනේ කියලා අපේ දෘෂ්ටිපතය රාමෙන් විදිහට අපි කලින් නිගමනයක් දාගෙන ඉන්නවා. මෙහෙම වෙන්න ඕනි කියලා. ඊට පස්සේ අපි හිතනවා සෝවාන් නම් මෙහෙම වෙන්න ඕනේ කියලා අපේ හිතේ එකක් තියෙනවානේ.
අන්ත ඒ මන්තම ළඟා කරගන්න ඕනේ කියලා අපි බුදුමනා කැප වෙනවා. සෝවාන් මෙහෙම වෙනවා කියලා අපි හිතේ දරාගෙන ඉන්නවා. ඒ මන්තම ළඟා කරගන්න අපි මෙහෙම කරන්න ඕනේ කියලා අපි ඊට අනුරූපව කටයුතු කරගෙන යනවා. ඉන්නේ ප්‍රපත්තන මන්තමේ සෝවාන් ඵලයේ විදිහට කලින් නිගමනයක් දීලා ඊට අනුරූපව කටයුතු කරන්න බලනවා. පූර්ණ වෙයිද? එහෙම වෙන්නේ නැහැ. ඔන්න ඔහොම දෘෂ්ටි ගොඩා දෘෂ්ටිකා ආය තමයි අද අපි බුද්ධ ශාස්ත්‍රයේ විවිධ මට්ටම් වලින් විවිධ අනුරකින් ඇසුරු කරගෙන යන්නේ. එහෙනම් වැඩ කල්පනා කරන්න ඕනේ මම මුලින් පටන් ගත්තේ කොතනින්ද? මෙහන්නේ ඉස්සෙල්ලම මෙහන්නේ අන්තිම වතාවට. ඉස්සෙල්ලමයි අහන්නේ අන්තිම වතාවටයි අහන්නේ. ශාස්ත්‍රික බොහෝ දේවල් අපි කියන හේතුව තමයි ඔබගේ ධර්ම කාරණා ගොඩාක් දන්නවා. මේ ධර්ම කාරණා මේ කියන කාරණාත් එක්ක හිතින් ගලවන්න යන්න එපා. ඒ කියන්නේ අපතේ කරන්නේ කියලා නෙවෙයි. ඔබ දන්න දේ ආවෙ කියන්නේ මේ මාතක. ඔය මේ කියන්නේ මේ මාතක කියලා ඔබ ගලවන්න යන්න එපා. එහෙම ගලවලා ඔබේ දෘෂ්ටි මානෙට අපතේ දෙන්න තමයි ඔබට අවුලේ. එහෙනම් දැන් මෙතන ඉන්නාට ඔබ හොඳම මුලින් කරුණා කරලා. පේනවනේ අපේ බුදුහාමුදුර අතහරින්න කියනවා. අතහරින්න කිව්වම ඔය අතහරින්න හදාගන්න මොනවද? දේවල වස්තු කියනවා නම් රත්නම් වෙන්නේ මොකදෙන්? යාන වාහන, අමතරක දුවවත්ත ආදී කොට ඒ දේවල් තමයි අතහරින්න කියන්නේ. ඔයත් හිතන්නේ ඒක. හැබැයි බුදුහාමුදුර අපිට අතහරින්න කියනවා නැහැ තමයි ආසි දිවකය මාන. බුදුහාමුදුර අපිට අතහරින්න කියනවා ඇහැ තොපගේ නෙවෙයි ඇහැ පහතරව කියන ඇහැ අතාරින්න කියනවා. එහෙනම් ඇහැ කරනාසේ දිව කරන අතාරින්න කියනවා. දැන් කියන අතාරින්න. අතාරින්න කියලා ඉතින් ඇස් දෙක ගලවලා දෙනවා. ඇහැ අතාරින්න කියුවේ. නිවන් දකින්නද? කන් දෙක ගලවලා දෙනවා. නිවන් දකින්නද? 10 ගලවලා දෙනවා. දිව කරනවා දෙනවා. නිවන් දකින්නද? නිවන් දකින්නේ නැහැ. දැන් කය අතාරින්න කියනවා. සිය දිනහාර කරනවා කියලා නිවන් දකින්නේ. නිවන් දකින්නද? කය අතාරින්න කියුවා. ඇහැ කරනාසේ දිවකය අතාරින්න කියුවා. නිවන් දකින්නේ නැහැ. හිත අතාරින්න කියලා හිතුවිලි එන එක නවත්තනවා. මෙන්න ආයාසෙදි. සිතුවිලි සිතුවිලි කියන සිතුවිලි එන එක නවත්තනවා කියන ඒ අපි හිත කියන කියන්නේ කාපේ හිත ඇත්ත කරගෙන හිතේ සිදුවෙන තමයි උසාවුන නිවන් දකින්නේ නැහැ. එහෙනම් බුදුහාමුදුරුවෝ කියන හැඟනාසයේ දිවමය මන අතාරින්න කියලා අපි හිත හැඟනාසයේ දිවමය මන අතාරින්න නිවන් දකින්නේ නැහැ. එනිසා බුදුහාමුදුරුවෝ කියන හැඟනාසයේ දිවමය මන ගැන හොයන්න වෙනවා. බුදුහාමුදුරුවෝ කියපු හැඟනාසයේ දිවමය ගැන මන ගැන මනෝවිඥාන මගේ කියන කවුද කියන්නේ? මාර්ය කියන්නේ බුදුහාමුදුරන් මාර්ය. යම් කෙනෙක් ඇහින් මිදුනොත් කනෙන් නාසයෙන් දිවෙන් කනෙන් මනෙන් මිදුනොත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයෙන් මිදුනොත් චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ ගාන විඤ්ඤාණ දිව විඤ්ඤාණ කාය විඤ්ඤාණ මනෝ විඤ්ඤාණයෙන් මිදුනොත් මාර්ය කියන මාතේකද මට එතන ගෝචර නැහැ. මට එතන ගෝචර නැහැ කියලා කියනවා. එහෙනම් අපි කරන්නේ මොකද්ද? ඇහැ හඳුනනවා, ඇහෙන් විදිරවක හොයනවා. කන හඳුනනවා, කනෙන් විදිරවක හොයනවා. කවදද? ඊළඟ ජීවිතේ. නැහැ. මේ ලබන මේ මනුස්ස ජීවිතේ මේ අදවල ඇහැ හඳුනනවා, ඇහෙන් විදිරවක හොයනවා. බුද්ධ ශාස්ත්‍රයේ බුදුමම සාන්තිකයි අකාමිකයි එහෙම පාස්කයි. එහෙම බලන්න කියන්න පුළුවන් වෙනවා. අනාගතේ සාධාරණක
මාළිගයේ හිටියා. ඔයාලට වැඩි දරුවෝ නැහැ. ඔයාලට වැඩි දරුවෝ නැහැ. එහෙනම් අපි හිතමු ඉන්නේ ධර්මාලව අතහැර දාලා දේවලවත් පිටින් යන අතහැර දාලා අත්කම්මේ දොස්කේ ගලහන දාලා නිවන්ව සාක්ෂාත් කර විශාකාම වාස්තාව ඒ දේවල් ඔක්කොම ජීවිතේ ගලහ කර. අපේ මානෙන් බැලුවම කියන මානෙන් බැලුවා ජීවිතේ ගලහ කර. සෝවාන් මහපාලාවින් ලැබු විවිධාර මහරජතුම සෝවාන් කළ රජමහා. දැන් අහර ඉන්න කයි දෙන්නම එහෙනම් මේ බෞද්ධ මහා සම්බන්ධ අධහරින් කරන කියන්නේ නෙමෙයි බුද්ධ ශාසනයක කියන්නේ. දැන් අපි බලමු මෙතනින් එහා මම ඔයත් අහන තේරෙන උපමා කතා කරලා කියලා ඊට පස්සේ පාළි වචන වලින් එන්න කියලා. දැන් සෙල උපමා කතා කරලා ඥානයෙන් ඉඳලා ගන්නවා. අදරයන් දාගත්තාම හෙට උදේ ඇහැරෙනකොට මේ ලෝකේ ඔබ තනියෙන් ඉන්නවා. හෙට උදේ ඔබ මේ ලෝකේ තනියෙන් ඉන්නවා. දැන් ලෝකේ පරිසරය කවුද? ලෝකේ පරිසරය ඔබ. ලෝකෙක තියෙන වාහන වලයි කවුද? ලෝකෙම තියෙන බැක්කු සේකෝ අනිකාරය කවුද? ලෝකෙම තියෙන රත්නාම නිදිමත මැනික අනිකාරය කවුද? ලෝකෙම තියෙන යාන වාහන අනිකාරය කවුද? ලෝකෙම තියෙන ඉඳකඩම අනිකාරය කවුද? තමා දැන් වටිනාම වාහනේ ගෙනල්ලා නිදිමත අනිකාරය කවුද? තාක ගන්නවද? ලෝකෙ ඉඳකඩම තාක ගන්නවද? නැහැ. ඉහිද පාදලති ධර්ම රත්නලින් සරසගෙන එහෙට මෙහෙට එහෙට මෙහෙට යනවද? යන්නේ නැහැ. සියලුම මුදල් එකතු කරලා විතර වෙලද කරන්නේ? වැඩ කරන්නේ නැහැ. ඉඩකඩ මෙන් කරගන්නවද? වැඩ කටයුතු ගහගෙන නැහැ. තනින් වෙලාවට එදේවා අඳුම සෙවිලන ඕන කියලා හිතනවා තියෙනවා. කොහොමද කප්පා ලස්සනට හැලවෙන වෙලා ඉන්න විතර එකක් තියනවද? ඇතුමක් ගන්න ඕනි කියලා හිතන තියනවද අඩුම? තනියුනෙලා නෑ නේද? තනියුනු වෙලාවට අපේ අවශ්‍යතාවය තියෙන්නේ විලිවහ ගන්න ඕනි, කුසගිනි වේදනාව නිවා ගන්න ඕනි. ඉන්න තැනක් ඕනි, අපි දැන් ඉන්නේ ආරක්ෂාවෙන් ලඩා රුක හැලවෙද්දී මෙහෙත් ඕනි. තනියුනු වෙලාවට ඔච්චරයි ඕනි. දැන් පිරිසක් එක්ක ඉන්න වෙලාවට මේ ඔක්කොම වටිනව නේද? කාර්මයන් රොලිව සම්මාදන්ත දවාන්ත රත්‍රා විදි උදෙන් ඉඳගෙන ඔක්කොම වටිනවා. තනමු වෙලාවට ඒ දේවල් එකක්වත් වටින්නේ නැහැ. දෝෂේ වැරද්ද තියෙන්නේ කාර්මයේද, වැයන්නේද, බස්සිනේද, ඉඳගෙනද, රත්‍රා විදි උදෙන් කරන බිලකුදේ වටිනාකමද? දෝෂේ තියෙන්නේ හිතේ ස්වභාවය. හිතේ ස්වභාවය තමයි වටිනාකම පනවලා ඒ පැනවීම ටික අපි එළියෙන් හොයන්නේ නැහැ. යාම අපි දන්නවා ලැබෙන්නේ නැහැ කියලා. ලැබෙන්නේ නැහැ කියලා දැනගන්න ඕනේ. ඇයි ලැබෙන්නේ නැද්ද කියලා හොයනවා. ඇයි ලැබෙන්නේ නැද්ද කියලා හොයනකොට ඔන්න නුවණට වැටෙනවා මේ තියෙන පාඩකු පැනවීම ටික. ඒ පැනවීම ටික අපිට ආවේ කොහොමද? පැනවීම ටික අපිට ආවේ කොහොමද? අහලා දැනගෙන ඉතින් කියලා දුන්නා නේද? කියලා දුක් ටිකනේ අපේ මතකේ තියෙන්නේ. මේ කාර්යයක් මේක මෙච්චරක් වටිනවා, මේ වාහනයක් මේක මෙච්චරක් වටිනවා, මේ ඉඳම මෙච්චරක් වටිනවා අපිට කියලා දුන්න ටිකක් තියෙන්නේ. එහෙනම් අපේ මතකේ තියෙන්නේ අපිට කියලා දුන්න ටිකක්. එහෙනම් වටිනාකම් හරවත්කම් කරගෙන අපි ඉගෙන ගන්න දරාගත්තු ටිකක්. මම ඔබ තව තේරුම් ගන්න මෙහෙම කියනවා. තේරවනේ මගේ අතේ මේ සුදු පාටක් තියෙනවා මේ මේකේ චූටි කාලේ කියලා දුන්න මේ රතු පාට කියලා මොකද කියන්නේ? මේ පාට දෙන්නම උවිනාදා කියලා දුන්න රතු පාට කියලා දැන් මොකද කියන්නේ? දැන් කියන රතු පාට. හරි, මේ රතු පාට දෙන්නම චූටි කාලේ කියලා දුන්න සුදු පාට කියලා දැන් මොකද කියන්නේ? දැන් තේරෙනවද මේ ඉගෙනගත්තු ටිකක් තියෙන කියලා? මම ඔබ තේරුම් ගන්න මෙහෙම කියනවා. ඔය වර්තමාන විදිය පොළොව ගහක් වගේ ගිහිල්ලා ඔල්ගහ ගන්න කියලා හිතෙන්නේ නේ නා. ඔල්ගහ ගන්න ඔල්ගහ කියලා. ඇඟිලි කියලා ලව
Kiri, sudut pada, tiba-tiba
මන්දීපේ තරණ කියන අපිට ගන්න පුළුවන්ද අඩුම මන් නිවන් දකින්න කියන තරණ අඩුම මන් නිවන් දකින්න කියන තරණ වැරදි මමත්වය ඉක්මවා යන දහමක් තමයි බුද්ධ ශාසනය කියන්නේ එහෙනම් මම කියලා පණවන්න බැරි තැනක මම කියලා පණවාගෙන ඒ මන් වෙනුවෙන් කටයුතු කරන එක තමයි දුක බවට සමුදේ බවට පත් වෙලා තියෙන්නේ. වලෝලි පණවගත්තදී මම කියලා කියන පැනවීම මෙන්න මේකින් විදර්මන ඔයාලට නිරෝධ මාර්ගයේ සාක්ෂාත් කරනවා කියලා ඔබලෝලි පණවගත්තොත් ඒ වටහා ගැනීම අවශ්‍ය පසුබිම වහදා කියන්නේ කියන මෙහෙම සරලව කියන ආයතන වලින් පේනතුනි ජීවත් වෙන්න බලවෝනේ බලවෝනේ ආහාර ඕනි අමින්න ඕනි ඉන්නතර බෙදෙන්නකොට වෙන ප්‍රමාදෝ වෙන ප්‍රමාදෝ කන්න ඕනි ඉන්නතරක් ඕනි ආ මෙතන දුර මෙහෙත් ඕනි නැදොත් කොහෙටද ඕනි ඔච්චරයි ඕනි ආමතුමන්න සීවර පිටපත දේනාස් පිටලා සතරයි ඕනි දැන් ඔය හතර ගාන ඉන්නේද ඔය ආහාර වෙලද ඔය හතර ඔයාලා ඉන්නේ නේද ආහාර වෙලද ඔය හතර ගාන යනකොට ඔබට ඉරියව හතරක් තමයි ඔය හතර ගාන යනකොට ඔබට ඉරියව හතරක් තමයි දිනවා ඉඳගෙන ඉන්නා පිටගෙන ඉන්නා නිදියා ජීවිතේ කියන අරතු බල තියෙන ඔය දෙක ඉරියව් හතරක් නඩත්තු කරලා ඉන්නේ ජීවත් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ අපිට 40 ඉරියව්වක් භාවනා කරනවා කියන්නේ 40 ඉරියව්වක් භාවනා කරනවා කියනවා එහෙනම් ජීවිතේ කියලා කියන්නේ ඉරියව් හතරක් නම් ඔය ඉරියව් හතරම තමයි භාවනා වෙන්නේ ඒ කියන්නේ ජීවත් වෙනවා කියන්නේ ධර්මයෙන් දකින්නවා කියන එක තමයි ජීවත් වෙනවා කියන්නේ ධර්මයෙන් දකින්නවා කියන එක තමයි ඒ කියන්නේ ජීවිතයයි ධර්මයයි කියන දෙකක් නෙවෙයි ජීවිතේ එකක් ධර්මයේ එකක් නෙවෙයි ඒසම වෙත විතරක් එපා මේ යුතුයනම් වගේ ඉතින් ඉවරකට පුළුවන් කාලයක බලනවා පුළුවන් කාලයක නිවන්දක් නැරෙයි ජීවිතය ධර්මයන් යන දෙකක් නොවන තැනක එකක්ම බව දැනගෙන මෙන්න මේ ජීවත් වෙන මේ වෙලාවේ අදහස් වෙලා තියෙනවා. දැන් අපි බලමු එහෙනම් ඉතින් පරවතු ඉතින් ඇතළු චිත්‍රයක අතලමන් වෙලා ඉන්නවා. අපි බලමු බුදුරජාණන් වහන්සේ අපිට අනුශාසනා කරන පච්චුම් පාණච්ච යේ ධම්මාන්තර දාපිවාසුති වර්තමානයේ දාසනා. වර්තමානයේ ධර්මතා දාසනා කරනවා කියන්නේ නේ මට සරලව කියන්න සිතුවිලි කියන જાතියක් පැනගින්නේ නැත්තම් සිතුවිලි කියලා જાතියක් පැනගින්නේ නැත්තම් හිතාගෙන කතා කරන්න පුළුවන් පුළුවන් බැරි එහෙනම් හිතක් ගැන කතා කරන්නේ නැත්තම් සිතුවිලි ගැන කතා කරන්න පුළුවන් ඒත් බැ එහෙනම් සිත සිතුවිලි කියලා කියන්නේ අන්‍යෝන්‍යයි නේ සිත නැත්තම් සිතුවිලිවත් සිතුවිලි නැත්තම් හදක් ගැන වර්තනා කරන විදිහ නැහැ මොනුනේ චෝටි චෝටි නෙමෙයි රෝපිතේ ඔතනෙන් තමයි කල්පනා කරලා ඉඳලා මම සහ ලෝකයේ කියලා අතන පාරවන්නවා එතන පාරවන්නද දැන් අපි ආවේ කොහෙන්ද ඉතින් තමයි මම සහ ලෝකයේ කියලා දෙකම පාරවලා තියෙන කියලා දැන් ඔතනින් තමයි ආවසෙන් ඉඳලා සිතුවිලි නැත්තම් සිතාගෙන හදා ගන්නත් විදිහක් නැහැ. සිත නැත්නම් සිතුවිලි ගැන කතා කරන්නත් විදිහක් නැහැ. දැන් මානසික ලෝකය කියලා පරමන්න හදුවාද? පරමන්න හදුවාද? පරමන්නවත් බැහැ. අන්න එහෙම පැනවීමක් නොහැකි තැනක ඉඳගෙන මම ලෝකය කියලා අර්ථ දෙකක් පනවගෙන ඒකේ එකින් එක ගැති හොයාගෙන ගියාම හම්බ වෙන්නේ නැහැ. ඔකේ කේතලා කියන්නේ කියන්නේ ප්‍රාණු වෙන්නේ නැහැ. අපේ ශ්‍රාවකයෝ බුද්ධ ශාසනය ඇසුරු කරනවා හතර අපාය වැටෙන්න බයි. මම හතර අපාය වැටෙන්නේ දන්නේ ඒ හින්දා යන තැනකට මොනවා හරි ටිකක් කරගන්න ඕන කියන තැන තමයි
බුද්ධ ශාසනය ඇසුරු කරන්නේ දැන් හතරවන්නයි බයි බුද්ධ ශාසනය ඇසුරු කරන අත්කල්පනා කරන බුද්ධ ශාසනයේ තියෙන බල වෙනද බල වැඩි කරන්නේ බල දුරු මහෙන් දුරු කරන්නේ බුද්ධ ශාසනයේ තියෙන අපි බය කරන බුද්ධ ශාසනයේ ඇසුරු කරන වේදන සමහරයි මම මේ හතරවන්නයි දෙන්නයි වේදන එන බය දුරු වෙන මාර්ගස්මයි අපිට හම්බ වෙන්න ඕනේ දැන් සිත නැත්තම් සිතුවිලි ගැන කතා කරන්න බැරි නා සිතුවිලි නැත්තම් හිතක් ගැන කතා කරන්න බැරි නා වර්තමානයේදී මානසික ලෝකයේ කියලා දෙකක් පරවන්න විදිහක් ඇත්තෙම නෑ මානසිකවම හිතනවා කියලා ගන්න පුළුවන් මානසිකේ තමයි යනවා මනෝමහත්තර යනවා මානසික ලෝක දෙනවා කියලා කනන්න පුළුවන් ඔය ප්‍රමේයෙදී කියොත් විශේෂයෙන්ම මිදෙන්නේ මිදෙන්නේ කොයි වෙලාවකද මිදෙන්නේ වර්තමානයේ අහන නොලින් කරන ආකාර වර්තමානයේ මිදෙන මනෝ සම්බ වෙනවා සහ මොලින්ම මිදුණා නෙවේ මේ භාරිකය මිදෙන්නට පුළුවන් කියලා නෝනා උපදේවා එහෙනම් හොඳට කල්පනා කරලා බලන්න මෙහෙම කියනවා අපිට වර්තමානයේ විදර්ශනා කරන්න කියනකොට වර්තමානයේ මොකක්ද කියන හොයන්නේ මේ වර්තමානයේ මොකක්ද කියන හොයන්නේ පිටන්න අතීතයේ ඉන්න ගෙවිලාගේ හැම මොහොතක්ම උදාහරණේ වර්තමානයි අනාගතයේ කියන උදාහරණේ හැම මොහොතක්ම උදාහරණේ වර්තමානික එහෙනම් වර්තමානයි කියලා කියන්නේ මෙමෙණි කිරීම නිකන්ම වර්තමානයේ කියලා කියන්නේ මෙනෙහි කිරීමක් ඒ මෙනෙහි කරන්නේ මොනවද අතීතය තමයි වර්තමානයේ විදිහට මෙනෙහි කරන්නේ අතීතය තමයි වර්තමානයේ විදිහට මෙනෙහි කරන්නේ එහෙනම් මෙතන ඉඳන් දැන් ඉතින් අතීතයේ සහ මුලින්ම අතීතයේ ගියෝටි අතීතයේ සහ මුලින්ම අතීතයේ ගියෝටි වර්තමානයේ හම් වෙනවද වර්තමානයේ හම් වෙන්නේ වර්තමානයේ ඉපදිලාද උදා වෙලාද ඉපදෙලාම නැහැ උදා වෙලාම නැහැ වර්තමානයේ උදා වෙලාම නැහැ දෙද කියලා නෝනා මහල මුතලදී අතීතය ඇත් කරගන්නවා අතීතය ගැන හිතනවා අතීතය ඇත් වෙන්නේ නැහැ වර්තමානයේ උදාමක් උදැහැදී අතීතය ඇත් නොවන තැනදී අතීතය ගැන හිතවෙන්නේ නැහැ අමපාලි පසුතැවෙන්නේ නැහැ කියන එක අම්බලමාන මහානාථතුමාගේ අතීතය ගැන හිතුවේ නෑ. ඇයි? අතීතය කියලා කියන්නේ මෙනෙහි කරලා දෙන්නේ. මඤ්ඤණාවක් තියෙන්නේ වර්තමානයේ. දැන් වර්තමානයේම මුලාවක් උදැර හිස්සුව බොල්ලුවක් උදැර අනාගතය ගැන උදාමන්නේ අතීතය ගැන හිතෙන්නේ නෑ. එහෙනම් වර්තමානයේ මම ලෝකය කියලා දෙකක් පනවන්න පුළුවන් නම් ඇත්තෙත් නෑ. මේ කියන්නේ අතීතය ආගත කරලා ගන්නවා කියන එක නෙවෙයි. දැන් ඔබට මුචි කාලේ නම් මට ඇති කාලේ ඉඳන් අතීතය ඔක්කොම දැන් මතක් වෙනවා. මතක් වෙන්නේ කොයි වෙලාවෙද? වර්තමානයේ ඔබට නොවනක් කියන්නේ වර්තමානයේ කියලා කියන්නේ හිස්සුව බොල්ලුවක්ම කියලා. දැන් අතීතය ගැන මතක් වෙනවා. අතීතය ගැන පසුතැවෙන්නේ නෑ. ඒ අතීතය ගැන මතක් වෙන්නේ නෑ. වර්තමානයේ ඉස්සුව බොල්ුවක්මයි කියන දැන නෝනක් වැඩලා ගන්න නෙළුම් පොලේ වතුර බින්දු රැඳුන වගේ නෙළුම් පොලේ ගෑවෙන්නේ නැහැ නෝනින් යොතර හතර ඉරියව්වේ ජීවත් වෙනවා ඔබ මේ වර්තමානයේ කියලා කියන්නේ ඉඳගෙන ඉඳගෙන ඇවිදින විදියට ඉරියව් හතර ඔන්න ඔය ඉරියව් හතරදී ඔබ නෝනින් දන්න වර්තමානයේ කියන්නේ ඉස්සුව බොල්ුවක් උදානෝ ස්වභාවය තමයි. දැන් උදාන වුණාම ස්වභාවයෙන් නිරෝධය කියනවා. උදාන වූ ස්වභාවයම තමයි නිරෝධය. නිරෝධ මාර්ගය කියලා කියන්නේ කොහොමද නම් තමයි. බුදුජානක මහසී අවබෝධ කරන්නේ ලෝක යථාර්ථය එකයි. ඒක යථාර්ථය දුක සමුදය නිරෝධ මාර්ගයේ හතරකින් පෙන්නනවා එකක්. දැන් හොඳට තේරුම් ගන්න. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කියන පංච උපාදානස්කන්ධය අවබෝධ කරගන්න කියන ආර්යශාන්ති මාර්ගයේ පිළිපදින්න කියන
පටිච්ච සමුප්පාදය අවබෝධ කරගන්න කියන්නේ ආයතන හරිය අවබෝධ කරගන්න. අපි නැවැත්තුවයි නැන්නේ. ඇහැ අදාළින් කනගාටවන්න නාසය අදාළින් දැන් මම පාළි වචන ටික කියවගෙන යනවා. හොඳට තේරුම් ගන්න. මේ ඉන්න වෙලාවේ මේ දැන් මේ සංසිද්ධි ටික අද ලෑන් ඉන්නේ දානවා. අද ලෑන් ඉන්නේ දානවා. හරිද? අදලෑන් ඉන්නේ දකින්නකොට මේ ඔකොමලු පේනවා නේද? මේ හඬවල් ඔබට ඔකම ඇහෙනවා මේ හඬ වූ සුබද මේ මාන සුබද ඔකම දැනෙනවා. ඔබ යමක් කරනවා වරිනවා මිත්‍යය කියලා බයෙන් කියන්නේ නැහැ ගන්න ආයිද රස දැනෙනවා. නේද? ඉඳගෙන ඉන්නකොට වේදනාව ටික දැනෙනවා. දැන් දැනෙන ටිකම දැන් මේ මොහොත වගේම අදලෑන් ඉන්නේ දකින්නවා. ඉන්නේ දකින්නකොට මේ වර්ණ සංහාරයන් පේනවා. මේ හඬ ඔක්කොම ටික ඇහෙනවා මේ ශබ්ද ටික ඇහෙනවා මේ ගන්ධයන් ටික දැනෙනවා මේ රසයන් ටික දැනෙනවා මේ ස්පර්ශ ටික දැනෙනවා කීනේ වර්ණ අඳුරන්නේ මේකෙන්ද මේ ඇහෙන්ද වර්ණ අඳුරන්නේ හිතින් මා ශබ්ද අඳුරන්නේ ගන්ධ අඳුරන්නේ රස අඳුරන්නේ ස්පර්ශ අඳුරන්නේ හිතින් මා නේද රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කරන්නේ මනන ගැනීමක්මයි හිතමයි අඳුරගෙන තියෙන්නේ. ඇහැ කනවාසේ දිවකය කියන අඳුරගෙන තියෙන්නේ හිතමයි. බුදුහාමුදුරුවෝ කියනවා භික්ෂුවකට බුදුහාමුදුරුවෝ කියනවා තියෙන ස්වාමීනි මනනේ ශික්ෂා දෙසිය කියන තරමින් බෑ. මම මේක සිදුරු කරලා යනවා. බුදුහාමුදුරුවෝ කියන මහා දෙසිය කියන තරමින් නෑ එකක් තියෙන්නේ. එහෙනම් ඔබ බලන්නකො ඇහැ කනවාසේ දිවකය සිතුවිලි නැත්තම් හිතක් පරමන්න විදිහ නැහැ. හිත නැත්තම් සිතුවිලි පරමන්න විදිහ නැහැ. අන්‍යෝන්‍ය එක්කදෙක අන්‍යෝන්‍යයි කියන ඕනි පරහ ගන්නවද? ඕන්න ඇහැගෙන වාසයේ දවකයම රෝෂක දර්ග රස ස්පර්ශ දාන චක්ඛිනා දානඥා ජීවහ විඥා කාය යන මානෝඥානෙ මිදෙනම ගන්නවා. මිදෙනම ගන්නවා කියන දැන්මම කියනවා ඔයත් හිතන්න මම එකම කාරණේ මම එක එක පැතිලි කියනකොට ඔයත් ඒක තමයි දහාලාදී බුදුහාමුදුරුවෝ අපිට කියනවා සෝවාන් වීම පිණිස පංච උපාදානස්කන්ධය ඇත්ත දකින්න කියලා නේද සකෝදාගාමීට පංච උපාදානස්කන්ධය ඇත්ත දකින්න කියලා අනාගාමී වෙන්න පංච උපාදානස්කන්ධය ඇත්ත දකින්න කියලා අරහත් වෙන්න පංච උපාදානස්කන්ධය ඇත්ත දකින්නම කියනවා තේමතුනි ඔයත් කරුණා කරන අනිච්ච දුක්ඛ අනාත්ම වශයෙන් ත්‍රිලක්ෂණ අවබෝධ කරගනි මම එකම කාරණේ කියන්නේ නේද මුලින්ම කියපිටිනු තමයි ආය කියන්නේ අනිච්ච දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණ අවබෝධ කරගනි අවම අවමකන් වෙන්න ඕන සෝවාන් මේ ත්‍රිලක්ෂණය අවබෝධ කරගනි නිවන් දකින්නේ නැහැ يعني අවම සෝවාන් වෙන්නේ නැහැ අවම සෝවාන් කියන්නේ සත්‍යය දෙති විචිකිච්ඡා සීලගත මනස්කේ ප්‍රසන්න වෙදෙන දුරු වෙනවා සක්කාය දිප්ති කියලා තියෙනවා සක්කාය කියන්නේ මොකෙන්ද අරුතුමා කියන්නේ සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධේ තව නමක් කියන නේද එහෙනම් අනිච්ච දුක්ඛනාත් ත්‍රිලක්ෂණය අවබෝධ කරගනින් සක්කායික විචිකිච්ඡා සීලගත මනස්කේ ප්‍රසන්න වෙදෙන දුරු වෙනවා කියන්නේ පංච උපාදානස්කන්ධේ ඇත්ත දකින්නවා එහෙනම් බුදුහාමුදුරුවෝ කියන ලෝකේ 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 කියන ලෝකය කියන්නේ පංච උපාදානස්කන්ධය දුක සමුදය දුකේ සමුදය නිරෝධය සහ නිරෝධ නාමී පටිමදාගෙන මොකද කියන්නේ පංච උපාදානස්කන්ධය දුක පංච උපාදානස්කන්ධය සමුදය
දුකේ සමුදයයි. හරිද? පංචපාදාරස්කන්ධ නිරෝධය දුකේ නිරෝධයයි. මහාට ගැනීමයි නිරෝධාමී පරිපදාව කියන පංචපාදාරස්කන්ධේ නිරෝධාම පරිපදාව නා. මේ මොහෙන් කියන මොකද කියන්නේ? එකම ධර්මතාවයක් කියන්නේ. ධර්ම මොකද්ද කිව්වේ නැත්නම් මොකද්ද? පටිච්ච සමුප්පාද. කිව්වේ නැහැ. ආරේෂ්ඨාංග මාර්ගයේ සම්මාදිට්ඨි සම්මාදිට්ඨි උපදවා ගන්න තියෙන්නේ කල්යාණ මිත්‍ර ඇසුරයි සද්ධර්ම ශ්‍රවණය. එහෙනම් දැන් පංචපාදානස්කන්ධය ගැන කිව්වෙ නැහැ. තාම පටිසම්පාදය ගැන කිව්වෙ නැහැ. අපි බලමු මොකක්ද කියලා. පංචපාදානස්කන්ධය රූප වේදනා සංඥා සංකාර माया
හිතේ ස්වභාවය හිතින්ම දැනගෙන අපිට කන මාමේ එළියේ තියන හේති අතරකින් බලනවා ඉන්නවා ශාන්ත දෙයක් මනසට වෙන්නාමේ මොන මොහෙම දෙයක් වෙලාම නැහැ විඥානයේ නාම රූප ආකාරයෙන් පටිච්ච සමුප්පාද න්‍යාය ධර්මතාවකට ඉමස්මින් සතිතං හෝති මේ ඇති කල්හි මෙයවේ මොකද මේ මෙයවේ කියන්නේ මෙයවේ කිව්වහම මම දැන් හැදින්නේ මොකද වර්තමානයේ කියලා හැදෙනවද මෙය මෙය එය මෙය කිව්වොත් නම් එය මෙය කිව්වොත් කලින් තිබිච්ච එකක් දැන් මෙයවේ කිව්වොත් වර්තමානයේ එහෙනම් ඉමස්මින් සතිදං හෝති මේ ඇති කල්හි මෙයවේ මොකක්ද මේ කියන්නේ විඥානය ඇති කලින් නාම රූප වේ නාම රූප ඇති කලින් විඥාන වේ එහෙනම් මේ ඇති නොවීමෙන් මේ ඇති නොවේ කියලා නෝන උපදේවා මේ විඥාන නාම රූප කොහෙද තියෙන්නේ විඥාන නාම රූප කතා කරන්නේ කොහෙද පටිච්ච සමුප්පාද අවිද්‍යා පත්‍ය සංඛාර සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය විඥාන මෙන්න මේ විඥාන නාම රූප ගැන නොදන්නා බව තමයි අවිද්‍යාව කියන්නේ විඥාන නාම රූප ගැන නොදන්නා බව තමයි අවිද්‍යාව වෙන්නේ නේද ඔයත් අහලා තියෙනවා නාම රූප පරිච්ඡේද ඥානයක් උපදිනවා නිවන් දකින්න අපිට කියන්නේ පුද්ගලයෙක් මෙහෙම ඉඳගෙන තව දැනගෙන යන්නේ නැහැ කවුරුහරි පුද්ගලයෙක් මේක අහ ඉඳගෙන අත්දැකීම් ලබන්නේ නැහැ පුද්ගලයෙක් ලබන අත්දැකීමක් නෙවෙයි පුද්ගල ස්වභාවයක් නම් කැඩෙන්නේ නොහැකි බව නුවණින් අවබෝධ කරගන්න. දැන් අද වර්තමානයේ කියනවා මා සෝවාන් වෙලා, මා සතරදරාම් වෙලා, මා අනාගතාම් වෙලා, මා රහත් වෙලා. කවුද රහත් වෙලා තියෙන්නේ? මා කවුද සෝවාන් වෙලා තියෙන්නේ? මා හරිද? අනේ එයා හොඳට තේරුම් ගන්න ඕනේ. මා සෝවාන් වෙලා නම් එතන ප්‍රශ්නයක්. මා සතරදරාම් මානාලි හතරා එතන එතන ප්‍රශ්නයක් ඇයි මාත්‍රයෙන් ගත යුතු කිසිවක් නැති බව නොනින් දැකගෙන ප්‍රත්‍යක්ෂ කිරීම නිවාරණ ප්‍රතිපල හැබැයි අපි කියන්නේ මාත්‍රෝවා ඔන්න මානිනවා එයිසම හොඳට නොනින් දකින්න බුද්ධ ශාසනය කියලා කියන්නේ වර්තමානයේ යථාර්ථයේ නොනින් දැකගන්න මම කියන මොකක්ද හිත ඇත්තම් සිතුවිලි ගැන කතා කරන්න පුළුවන් සිතුවිලි ඇත්තම් හිත ගැන කතා කරන්න පුළුවන් මේ කියන මොකද විඥානේ නාම රූප අත්දැකීම තමයි තම සරල සිංහල භාෂාවෙන් කියුවේ ඉස්සර පාරිචරණ නම් පාරි කියන්නේ රොබ අර දුහාම කියන පංච උපාදානස්කන්ධ ඇතුළත ඉන්නේ කියලා රෝග වේදනා සංඥා සංකාර විඥානයට දැන් එහෙනම් ඔන්න ඔතන ඉඳන් හිතන්න ජීවිත ප්‍රශ්න එනවා ජීවිතේ ප්‍රශ්න එනවා නේද ආහාර ප්‍රශ්න එනකොට ඇඳුම්කරුවේ ප්‍රශ්න එනකොට මාත ප්‍රශ්න එනකොට විද්‍යාත්මක හැදෙන ප්‍රශ්න එනකොට කාටද ප්‍රශ්න එන්නේ කාට දෙන්නේ මට පරමාණුවා පරමාණුවා මටයි ප්‍රශ්නෙන්නේ අනේ මටම ආන්නේ පණවනකොට ප්‍රශ්න වලින් මිදෙන්නේ නෝනින් කල්පනා කරොත් ප්‍රශ්න වලින් මිදෙන්නේ නැද්ද මිදෙනවා නේද අහලා හින්න තමයි මේක උනේ අහයන්ද තමයි මේක උනේ හරිද නෑ අර දෙකින් විකරනවා අහල් දෙකින් තමයි මේක උනේ කොහොමද බැ ඔන්න ඔය විදිහට වර්තමානයේ යථාර්ථයේ දකින්න
වර්තමානයේ ඉස්සුවක් ගෝලුවක් ශුන්‍ය වහම්මයි කියලා නොනින් දකිමින් ඔබ නිවැරදි ප්‍රතිපදාව ඉඳගෙන හිටගෙන ඇවිදින විදියට ඉරියව් කරගෙන වැළවුවොත් ඔබම නොනින් කාරණාව ගන්න මොනතරම් සැනසීමක් ලැබේ समस्त ඔයත් ආනන්දෙට ගෙනා දෙනවා සිරුරු ටික ගෙනා දෙනවා මන්දිරෙට දැන්
Nah,
අපි ශාසනයේ මොන කටයුතු කරා දර්ශන ඥානයෙන් තොර වෙන කල්යාණික ඇසුර සත්‍යම ශ්‍රවණයන් කියන කාරණා දෙක මනසේ ඉටු කරගන්නේ නැතුව මොන කටයුතු කරා ඒ හැම එකක්ම විශ්ෙත් තලයේ රැඳෙන්න හේතුවක් වෙනවා අනේ සරම අපේ කියුවේ මනස ලෝකේ ප්‍රධාන කියන ස්ථිරියන්නේ හතර පහ වැඩ කරන කියන ස්ථිරියන විවිධම යනවා කියන ස්ථිරියන දැන් මේ නම් අවසාන වශයෙන් හිතා හතර පහේ ඔබට මොනවද කියන්නේ හතර පහ මොනවද කොහොමද විඥානයේ නාම රූප අධ්‍යයනය මේ විඥානයේ නාම රූප අධ්‍යයනය කියන්නේ තමයි හතර පහම නෑ මනස ලෝකෙන්නේ කොහොමද විඥානයේ නාම රූප අධ්‍යයනය කියන්නේ ඊළඟ තමයි කොහොමද විඥානයේ නාම රූප අධ්‍යයනය කියන්නේ රත්තරන්නේ කොහොමද විඥානයේ නාම රූප අධ්‍යයනය අද මේ අද විඥානයේ නාම රූප අධ්‍යයනය කියලා කියන්නේ විඥානයේ ඇති කලින්මයි නාම රූප ඇති කලින්මයි විඥානය සත්‍යවත්සේ පැහැදිලි කරගත්තොත් මොකද වෙන්නේ විශ්ව තලයේ මිදෙනවා මන් මිදුණා නෙමෙයි මමත්වය සත්‍යය කිච්චේ මානවකමයාත්මය වශයෙන් අරගත්තා නැතිවම නොවනින් පසක් කිරීම තුළ මන් මිදුණා කරගන්නේ නැහැ යථාර්ථය ඇත්ත ඇසෙන්නේ දැකගෙන කටයුතු කරනවා කියන්නේ වචනයක් නැති නිසා කටයුතු කරනවා කියලා කියනවා ඒකට වචනයක්වත් කියන්නේ නිහා නැහැ ඔයත් දන්නවා අනුලිමාල වරහතර මාසේවකට පත්වන පරෝදාපිත කාර්යවල වල ගාමිණී දහනවා අවිද්‍යාසහගත රෝගියා රූපේ තමයි දකින්නේ මේ ඊයේ හිට පරෝදාපිත තමයි අදත්‍යමයි හැබැයි අනුලිමාල වරහතර මාසේ දකින්නා අතීතේ සාමෝලේ වරහතරක අනාගතේ තරම ඇවිත්නේ වර්තමානයේ කියලා කියන්නේ යථාර්ථයක් ප්‍රවෘත්ති නැහැ. නම් හරියට පදාව හොයාගන්න ඒකට උපකාරයක් තමයි මේ කලේ මට පෙන්වන්න පුළුවන් මේ මඟ පෙන්වීම විතරයි. අතින් යන එක යන බෑ. බුදුහාමුදුරුවෝ ගුරුවරයෙක් උනාසෙද බුදුහාමුදුරුවෝ අතින් කන්නේ නැබුහාමුදුරුවෝ කියන වාසිය උදේ ඉඳන් කියලා කරන්නේ මේ මම ඉදිරි පදාව යස අයසේදී නින්දා ප්‍රසස්භාවේදී
සැපතුගේදී සතු වෙන්නේ නැහැ දුක් වෙන්නේ නැහැ අතලොව ධර්ම කියන ලෝකය අතලොව ධර්ම සමාපාවෙන්නේ නැහැ එහෙනම් අපි කියනවා අජර අමර නිවන් සුව ජරා මරණ අභිගමන බලන්නකො ජරා මරණ උදාහරණේ මටමයි මේ ජරා මරණ මම නැරෙන්නේ අහවදාස පිටාන්නේ මෙච්චර කාලෙක ඉඳන් මේ වගේ දායකව මම අහවදාස නැරෙනවා කියනවා අවිද්‍යාසාරකද අවිද්‍යාසාරකයි දැන් මේ ඉන්න මේ මොහොතේ මමමගේ මගේ වශයෙන් මමමගේ මමමගේ මගේ ආත්මයේ වශයෙන් පැනවිය හැකි පැනවිය යුතු කිසිවක් නැහැ නේද කියලා ගෝලින් තමයි මාත් එක්ක බලන්න ජීවත් වෙලා ඉඳලා ආහාරදාසේ බැරිලා යනවා කියන්නේ දෘෂ්ටියක් නේද කියලා නොවනින් දන්නවා ජරා මරණ ඉක්වාලා ජරා මරණ ඉක්වාලා වර්තමානයේ බුද්ධ ශාස්ත්‍රයේ කියන වර්තමානය ගතහම් කියලා නොවේ තරන්නාමයි මේ සමයෙන් විතර බුද්ධ ශාස්ත්‍රයේ යාත්‍රාන් දුවද්ද උතන ඉඳන් අල්පනා කරලා ශාස්ත්‍රාන් දුවද්ද රකින්න පුළුවන් රකින්න අපේ විනාශ කරන්න බැ ඒ නිසා බුද්ධ ශාස්ත්‍රයේ විනාශ කරන්න කියලා හිතාගෙන කාමෝදුණට වස්තු වල වැඩක් නැහැ බුද්ධ ශාස්ත්‍රයේ කියන්නේ කාමෝදුණේ බුද්ධ ශාසනය විනාශ කරා කියලා හිතා පිළිම කෙවල් කටව දැමලා වැඩක් නැහැ පිළිම කෙවල් බුද්ධ ශාසනය නෙවෙයි මේ අපි සාස්ත්‍රීය පොත්පත් විනාශ කරා කියලා බුද්ධ ශාසනය විනාශ කරන්නේ නැහැ ප්‍රතිපදේ ප්‍රධාන කාරණා විනාශ කරලා දුන්නේ කියලා බුද්ධ ශාසනය විනාශ කරන්නේ නැහැ බුද්ධ ශාසනය ජීව මාර්ගයේ නිහි පැවිදි දවාස වේද ආර්ය ශ්‍රාවකයෝ ආර්ය ශ්‍රාවකයෝ සාස්මී ජීවමාන එනිසා වැදගත් සිහිරෝණී කල්පනා කරන නොනින් හිතන අද මිදෙන්න මිදුණා කියලා ලෝකයා දන්නේ නැහැ මිදෙන මඟ පැහැදිලි නම් මේ මඟ සිහිරෝණී හතර ඉරියව්වේ ක්‍රියාත්මක කරන්න ඔබට සැලසීම සුවය සහාය උදාම් වේවි ඔබ දකින්න බුදුහාමුදුරුවෝ කියන්නේ මොකක්ද? සෝවාන් ශ්‍රාවකය දකින නිවනේ මහතරන් වහන්සේ දකින නිවනේ වෙනසක් නැහැ. සංයෝජනවල වෙනස තියෙනවා. සෝවාන් ශ්‍රාවකය දුරුකරන සංයෝජන තුනයි. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලවත් පරමාස විතරයි. කාමරාග පටිග තියෙන නිසා රූප නාම ශබ්ද නාම ගන්ධ නාම රස නාම ස්පර්ශ නාම මන නාම පස්සේ යන්න දුරුවා ඒ නිසා සෝවාන් ශ්‍රාවකව විවාහක බලු නැතුව මිනිබිරිය මරණ පස්සේ එනුවේ ඇයි කාමරාග පිටික සංයෝජනේ දුරුව ඒ නිසා මිනි මානි තේක අන්න අය විවාහ වල දරුවෝ සමහරක් දෙතර මේන්නේ සෝවාන් වූ කියනවා එහෙම නැහැ ඔබල දිකා බාහිර ස්වරූපයේ කිසිසේත් මායින් බෑ දැන් හිතන්නකො විශාම මහෝපසිකා රූප සම්පන්නී කාර්යයෙන් පච්ච සංඥාවේ යෙදෙන්නේ අර මහමේල පරදනම ආගෙන සිටු වස්ත්‍ර ඇඳගෙන අද එන මේ පන්සල අර ඒකේ ඇතුළට එනවාද පච්ච කලාවේ යුක්ත කාදා අර ලස්සන ප්‍රේමනාමට ඇදෙනවා මිනිස් මනාව කියන්නේ මිනිස් මනාව කියන්නේ මනින්න බෑ මනින්න බෑ එච්චර වෙන්න ඉන්න නැහැ අද පොයේ දවසට විතරක් අපි මේක මෙහෙම කරගෙන ඉන්නවා හරි පොයේ දවසට කියලා කියන්නේ මුළු නැනවීම දවස දිනේ වෙලාව ගන්න නැනවීම එහෙනම් මේ නැනවීම සියම අපි බලා ඔබ ජීවිතේ යදහම් කියලා ආශිර්වාද කරන පැරිත්තර ආශිර්වාද කරන වර්තමානයේ ඔය දැක්ම ප්‍රශ්නයක් නැහැ
Sulasi, mirung, dan saat ini, minyak, kopi, tumbang, dan lain-lain.
සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ